පහත දී ඇති දෑවලින් උත්ප්‍රේරකවල ලක්ෂණයක් නොවන්නේ කුමක්ද? උත්ප්‍රේරක ප්‍රතික්‍රියාව අවසානයේදී රසායනිකව නොවෙනස්ව පවතී. පළවෙනි ප්‍රකාශය සත්‍යයි. යම්කිසි ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරකයක් යොදපුවහම උත්ප්‍රේරකය ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. හැබැයි ප්‍රතික්‍රියාව අවසානයේදී යොදපු උත්ප්‍රේරක ප්‍රමාණය ඒ විදිහටම ලැබෙනවා. දෙවැනි ප්‍රකාශය උත්ප්‍රේරකයන්හි ක්‍රියාව විශේෂිත වේ. උත්ප්‍රේරකයෙන් උත්ප්‍රේරකයට උත්ප්‍රේරණය සිදුවන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා දෙවැනි ප්‍රකාශනය සත්‍යයි. තුන්වෙනි ප්‍රකාශය උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක් හා සම්බන්ධ එන්තැල්පි වෙනස අඩු කරයි. උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක එන්තැල්පි වෙනස වෙනස් කරන්නේ නැහැ. උත්ප්‍රේරකයක් මගින් වෙනස් වෙන්නේ ප්‍රතික්‍රියාවේ සඵල සක්‍රියන ශක්තිය. එනිසා තුන්වෙනි ප්‍රකාශය අසත්‍යයි. එනිසා මේ ප්‍රශ්නයේ නිවැරදි පිළිතුරු විදිහට ලකුණු කරන්න ඕනේ අංක 3. හතරවෙනි ප්‍රකාශනය උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවකට විකල්ප මාර්ගයක් ලබා දෙයි. උත්ප්‍රේරකයක් කරන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා දැනට ප්‍රතික්‍රියාව සිදුවෙනවාට වඩා පහසුවෙන් ප්‍රතික්‍රියාව සිදු කරන විදිහක් හදලා දෙන එක. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් කරන එක. එනිසා හතරවෙනි ප්‍රකාශය සත්‍යයි කියලා ගන්න පුළුවන්. පස්වෙනි ප්‍රකාශය උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක සක්‍රීන ශක්ති බාධකය අඩු කරයි. සඵල සක්‍රීන ශක්තිය උත්ප්‍රේරකයක් මගින් අඩු වෙනවා. එනිසා පස්වෙනි ප්‍රකාශය සත්‍යයි කියලා ගන්න පුළුවන්.